ප්‍රේමකීර්ති කිව්වා ආ හොඳයි නේ බෙග් මාස්ටර් මොකද්ද සින්දුව මොයි පොලි කැතොලික රත්නගමද බොක ගොඩා මරා රාවුණු කර දෙහි මිරිකි පුළුවන් නම් කවියක් කියපන් අගට අයන්න යොදලා බග් මාසෙට පස්සේ බෙග් මාසෙ මිරිහාන පොලිසිය සේවය කරන ඇක්මන් පෙරේරා මහතා රුපියලකින් ආධාර කළා ගංග තරණය කර ඊ පෙරේදා මුහුණු පුටේ නැත්තම් අපි කවුරුත් දන්න විදිහට Facebook එකේ මම අපුරු සටහනක් දැක්කා. ඒ සටහනේ තිබුණේ මෙන්න මේ වගේ අදහසක්. කොහාගේ කාලේ ඉවරයි ඉස්සරහට එන්නේ බෙග්ගේ කාලේ කියලා. සාමාන්‍යයෙන් අප්‍රේල් මාසයේ කොහාගේ කාලේ පක් මාසෙ. ඊළඟට වෙසක් මාසයේ දන්සැල් තොරන් කාලේ හැම දන්සැලකින්ම හැම තොරණකින්ම අපිට ඇහෙන්නේ මොහිදින් බෙග්ගේ කටහඬ. ඒක නිසා තමයි කවුරු හරි කෙනෙක් මේ නිර්මාණය කරලා තිබුණේ කොහාගේ කාලේ ඉවරයි දැන් එන්නේ බෙග්ගේ කාලේ කියලා. ඔක තවත් කලාත්මක විදිහට කියනවා නම් අප්‍රේල් මාසයේ බක් හෙවත් බග් මාසය. බග් මාසෙට පස්සේ බෙග් මාසය. මොහොදින් බෙග් කියන්නේ ලංකාවේ විශේෂයෙන්ම බෞද්ධ ගීත වෙනුවෙන් මහා දායාදයක් එක්කල මහා කර්තව්‍යයක් ඉටු කළ සුන්දර මිනිසෙක්. 2500 බුද්ධ ජයන්ති 1955 56 2500 බුද්ධ ජයන්ති සමරද්දී ඒ වෙනුවෙන් නිර්මාණය කරන ලද නිල බුද්ධ ජයන්ති ගීතය ගායනා කිරීමේ වාග්ය හිමි වුණේ බෙග් මාස්ටර්ට. ලංකාවේ බෞද්ධ ගායක ගායිකාවන් බොහෝ දෙනෙක් සිටියදී. ඇත්තෙන්ම කියනවා ලංකාවේ බෞද්ධ ගීත කලාව පටන් ගත්තේ බෞද්ධයන් විසින් නෙවෙයි. ඒමියු රාජ් මොහිදීන් බෙග් වැනි මුස්ලිම් දෙමළ ගායක ගායිකාවන් විසින්. ඒක මම හිතන්නේ විමර්ශනයට භාජනය කළ යුතු කාරණයක්. කොහොම වුණත් බෙග් මාස්ටර් සුන්දර මිනිසෙක්. ඔහු ගැන රස කතා එමටයි. ඔහු තිතාම රසවත් මිනිසෙක්. කලබල වෙනවා පොඩි දෙයකටත්. අපේ පොඩි මාස්ටර් ප්‍රේමකීර්ති දල්විස් බෙග් මාස්ටර්ට ලනු දෙන්නෙක් විදිහට ප්‍රසිද්ධයි. ඉතින් බෙග් මාස්ටර් හැම වෙලාවෙම ප්‍රේමකීර්තිගෙන් බොහොම පරිස්සම් වෙනවා. හැබැයි ප්‍රේමකීර්ති බෙග් මාස්ටර්ට ගීත ලියලා දෙනවා. බෙග් මාස්ටරුත් ප්‍රේමකීර්තිගෙන් ගීත ලියව ගන්නවා. එක දවසක් බෙග් මාස්ටර් ආවා සරල කීබෝඩ් ස්ථානයට ගුවන්විදුලියට. ඇවිල්ලා බෙග් මාස්ටර් දැන් මේ ගීත පටිගත කිරීමට සූදානම් වෙද්දී ප්‍රේමකීර්ති හම්බුණා. හම්බෙලා කිව්වා බෙග් මාස්ටර් කිව්වා මාස්ටර් වාගේ සින්දුව අද කියනවා. ප්‍රේමකීර්ති කිව්වා ආ හොඳයි නේ බෙග් මාස්ටර් මොකද්ද සින්දුව මෙතින් කියලා බිග් මාස්ටර් සින්දුව පෙන්නවා. දැන් මේ ගීතේ තියෙන්නේ දෑස කියන වචනේ ඔබේ දෑස කියන වචනේ තියෙනවා. දැන් මේ කාලේ ප්‍රේමකීර්ති බිග් මාස්ටර්ට සින්දු දෙකක් කියලා දුන්නා. එකක් සරල ගී සඳහා එකක් බොදු බැති ගී සඳහා. ඉතින් ප්‍රේමකීර්ති බිග් මාස්ටර්ට කිව්වා මාස්ටර් මේක මේ බුඩිස් සොන්ග් නෙවෙයි මේක ලව් සොන්ග් මේක ලව් සොම් මාස්ටර් වැරදි සින්දු අරන් ඇවිල්ලා තියෙන්නේ කියලා. බෙග් මාස්ටර් කලබල වුණා. බෙග් මාස්ටර් හොඳටම දන්නවා මේ දෙන්න යන්නේ ලණුවක් කියලා. ඇත්ත මෙයා සින්දු දෙකක් ලියලා තියෙනවනේ. හැබැයි බෙග් මාස්ටර් මේ ගීත ගායනා කරන්න කලින් බෙග් මාස්ටර්ගේ පුරුද්දක් තිබුණා. ඔහු දෙමළකොඩ පැත්තේ පදිංචි වෙලා හිටියේ. දෙමළකොඩ පන්සලට ගිහිල්ලා ඒ පන්සලේ හාමුදුරුවරුන්ගෙන් මේ සිංහල උච්චාරණය පිළිබඳව අහගන්නවා. අහගෙන තමන්ට හුරු පුරුදු භාෂාවෙන් ඒ නිසි උච්චාරණය ඒ කොලේ ලියා ගන්නවා. ඒක බෙග් මාස්ටර් දිගින් දිගටම ප්‍රගුණ කරපු සිරිතක්. ඉතින් බෙග් මාස්ටර් මේ සින්දුව කියන්න කලොත් දෙමළකොඩ පන්සලට ගියා. එදා පොඩි හාමුදුරු හිටියේ නේ ලොකු හාමුදුරුවන්ගෙන් තමයි අහගත්තේ. ඉතින් බෙග් මාස්ටර් කෝ ප්‍රේමකීර්ති දිහා බලලා මාස්ටර් බොරු කියන්න එපා ලනු දෙන්න එපා. නෑ නෑ මාස්ටර් බෙග් මාස්ටර් මේ ලනුවක් නෙවෙයි මේ ඔබේ දැස මේ තියෙන්නේ මේ බුදුහාමුදුරන්ගේ දැස ගැන බුඩිස් සොන් මේ ලව් සොන් නෙවෙයි. බොරු කියන්න එපා මාස්ටර්
මම දෙමට කොට පන්සලට ගිහිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් අහලා ආවේ කලබලයට බිග් මාස්ටර්ට ලොකු හාමුදුරුවෝ කියන එක කියුණේ බුදුහාමුදුරුවෝ කියලා. දවසක් බිග් මාස්ටර් මේ ගොඩ් ගේම් චිත්‍රපටය ආපු දවස්වල ඒක නරඹලා ඇවිල්ලා අපිට විස්තර කරනවා මේ චිත්‍රපටයේ කතා පුවත සහ රසය. මේකේ මියුසික් නිමල් මෙන්ඩිෂ් ෆස්ට් ක්ලාස්. දැන් කිං කාශ්‍යප මෙහෙම ඉන්නවා. මේ පැත්තෙන් අර ඇනවා. එනකොට ටෙන්ෂන්. අපි පපුව ඩිඩ්ඩික් කාලෙ ගහනවා. මියුසික්. සද්ද බද්ද වෙන බාණ්ඩ මොකුත් ගන්නෑ නෑ. තබ්ලා එකේ බුම් එක විතරයි. ආරිය දාස මාස්ටර් ගන්නේ. දැන් අර ඇනවා. මෙහෙම අඩි තියතිය. එතකොට බුම්. බම් බම් බප් බම් බම් ඉතින් අපි අහනවා බිග් මාස්ටර් බුක් කෑවේ ඒ ආරියදාස මාස්ටර් ගානකොට වැරදිලා ඕපන් ගාන්න ඕනේනේ බුම් එක බම් බම් එයා ගානකොට ගහගා යනකොට ඕපන් ගාන්න ඕනේකට බුක් ගාලා ගිහිල්ලා අන්න ඒ වගේ රස කතා බිග් මාස්ටර් ළඟ තියෙනවා 1991 එකේ බිග් මාස්ටර් අපෙන් වියෝ වෙන්නේ ශල්‍ය කර්මයක් කරන්න ගිහිල්ලා සිහි නැති කලාට පස්සේ සිහිය නැවත ලබා ගන්න බැරි වෙලා. හැබැයි මේ ඔපරේෂන් එකට යන්න කලින් බිග් මාස්ටර් තමන්ගේ පවුලේ දරුදරියන්ට කතා කරලා මෙන්න මෙහෙම කතාවක් කිව්වා. මට මේ ගමන ගිහිල්ලා ආපහු වෙන්න වෙයිද දන්නේ නැහැ. වෙන්න වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. හැබැයි මම මේ රටට මුගක් දේවල් කරා. මම සිංහල ගීත කිව්වා. බුද්ධාගමේ ගීත කිව්වා මම කරන්න ඕන උපරිමේ කරා. ඒක නිසා උඹලා බය වෙන්න එපා. සිංහල මිනිස්සු ඉන්නකම් උඹලට කරදරයක් වෙන්නේ. උඹලට බඩගින්න ඉන්න වෙන්නේ. එහෙමයි බිග් මාස්ටර් ඉස්පිරිතාලෙට යන්න කලින් කිව්වේ. හැබැයි ඒ වගේම තවත් කතාවක් මට මෙතෙන්දි මතක් වෙනවා. 1983 ජූලි කලබල කාලේදී ඒ වගේම සිංහල මිනිස්සුන් ගැන විශ්වාසය තියාගෙන හිටපු කේ වෙන්කට් කියන චිත්‍රපට අධ්‍යක්ෂවරයා සිරිපතුල චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කර මේ සිරිපතුල චිත්‍රපටයේ බිග් මාස්ටර් ගායනා කරන රොක්සාමි මාස්ටර් සංගීතය නිර්මාණය කරපු කරුවයි ලියපු කරුණාරත් අභිෂේකයන් ලියපු සකල සතම බුදු බැතියේ ගීත අඩංගු සිරිපතුල චිත්‍රපටයේ මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ඔහුත් මේ 83 ජූලි කාලේ ගෙදරින් එළියට බහිනකොට ගෙදර කට්ටිය එක්ක කලබල යන්න එපා. නෑ 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 සිංහල මිනිස්සු විශ්වාසයි ඒගොල්ලෝ මට කරදර කරන්නේ නෑ. මේ මිනිස්සයා කළුබෝවිල් හරියේ වාහනේ නවත්තලා එළියට ඇදලා අරන් ප්‍රශ්න කරද්දී ඔහු කිව්වා මම තමයි මේ සිරිපතුල චිත්‍රපටය කරේ. ඔබේ අම්මගේ සිරිපතුල කියලා මේ මිනිස්සයාව වාහනේ ඇතුළට දාලා පණ පිටින් පිට්ටනියට. එහෙම දේවලුත් අපේ ඉතිහාසයේ අපිට අහන්න දකින්න ලැබෙනවා. හැබැයි අපි අහන දේවල්, අපි කියවන දේවල්, අපි දකින දේවල්, අපි අත්විඳින දේවල් මේවා තේරුම් ගන්න විදිහයි වැදගත් වෙන්නේ. මොකද හුඟක් වෙලාවට අපි දකින දේවල්, අපි කියවන දේවල්, අපි අහන දේවල් අපිට හරියාකාරව තේරෙනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. අපි හරියාකාරව තේරුම් ගන්නවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම අපිට තේරුම් ගන්න පුළුවන්ද කියලා ප්‍රශ්නකුත් තියෙනවා. මේ මගේ ඊටමත් හිතවත් භික්ෂුන් වහන්සේ නම අපි මේ පුද්ගලිකව හුඟක් වෙලාවට මේ ධර්ම සාකච්ඡා කරනවා. එහෙම වෙලාවක උන්වහන්සේ කිව්ව දෙයක් තමයි බුදුන් වහන්සේ ඒ කාලේ විෂයන් හතරක් පැත්තකින් තියලා තියෙනවා. මේ ගැන කතා කරන්න එපා කියලා තමන්ගේ ශ්‍රාවකයන්ට කියලා තියෙනවා. මොකද කතා කරලා පළක් නැහැ. මේ මිනිස් සිතට තාමත් මේවා තේරුම් ගන්න තරම් ශක්තියක් නැහැ. මිනිස් සිත ඒ තරම් විශාල නැහැ. මිනිස් සිතට කියන්නේ හරියට මෙන්න මේ වගේ කතාවක් කියමුකෝ. පහෝඩිය පන්තියේ ළමයෙකුට 10 පන්තියේ විෂය පොතක් දුන්නාම තේරුම් ගන්න බෑ වගේ අපේ හිතවලට මේක තේරුම් ගන්න පුළුවන් පරිමාවක් නැහැ. ශක්තියක් නැහැ. ඒක නිසා මේවට අචින්ත්‍යයි කියලා කිව්වා. ලෝක විෂය කර්ම විෂය රිද්ධි විෂය සහ බුද්ධ විෂය
මේ විෂයන් හතර අචින්තයයි. ඒක නිසා මේව පැත්තකින් තියන්න මේ වගේ ද කතා කරන්න සාකච්ඡා කරන්න යන්න එපා කියලා. ඒ භික්ෂුන් වහන්සේ මට කියනවා හැබැයි අද කාලේ අපි ධර්ම සාකච්ඡා කරන්නෙම බණ කියන්නෙම මේ බුදුන් වහන්සේ පැත්තකින් තියන්න කියලා තියපු විෂයන් පිළිබඳව කියලා. කොමුණත් අර මම කලින් කියපු කාරණේම අපි තේරුම් ගන්න දේ අපිට තේරුම් ගන්න පුළුවන් වෙන දේ ඒක හැම වෙලාවෙම ඇත්තද කියන ප්‍රශ්නේ අපිට එනවා. අපි තේරුම් ගන්නේ සත්‍යද? අපි යමක් දකිනවා, අපි යමක් අහනවා, අපි යමක් බලනවා, අපිට යමක් පේනවා, කවුරු හරි කියන දේක් අපිට ඇහෙනවා. අපි යමක් තේරුම් ගන්නවා. හැබැයි ඒ තේරුම් ගන්නේ ඇත්තම ඇත්ත දේද? ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. මම කවියක් කියන්නම්. මමය මගේ පයය යනු සිනහවකි නෑනා කීය ඒ බව සිහි කරන් සකි ගොඩාමරා රාවුණු කර දෙහි මිරිකි බහිතෙගේ අඹුට මා නටනා බලිද මෙකි ඔන්න කවිය. කවිය තේරුම මම දැම්මම කියන්නේ තව ටිකකින් කියන. දැන් මේ කවි ඇහෙද්දී අපිට තව පැත්තකින් මතක් වෙනවා මේ වෙසක් කාලේ තොරන් වල දන් සැල් වල අපිට අහන්න ලැබෙන කවි. මේ තොරන් දන් සැල් නැත්තම් කැරොල් සංස්කෘතිය කොයි කාලේ අපේ රටට ආවද කියලා බලන්න විවිධාකාර පරීක්ෂණ සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම මහාචාර්ය සුනිල් ආරියරත්නයන් මේ පිළිබඳව යම් යම් පරීක්ෂණ කරලා කෘතීන් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. කොහොම වුණත් මේවා පසුකාලීනව අපිට ලැබිච්ච දේවල්. විශේෂයෙන්ම දකුණු ඉන්දියාවේ කේරළයෙන් වගේ ආසන්න රටවල් වලින් ආසියාතික රටවලින් අපිට ආපු දේවල් නැත්නම් අපි ලබාගත්තු දේවල් අපි ඉම්පෝට් කරපු දේවල් ආනයනය කරපු දේවල් තමයි මේ වෙසක් කූඩු කොඩිය එතකොට දන්සැල් තොරන් ආදී දේවල්. කොහොම වුණත් මේ මුල්ම කාලේ මේ වෙසක් සංස්කෘතිය මේ වෙසක් සැනකෙළි සංස්කෘතිය ප්‍රධාන වශයෙන් තිබුණේ කොළඹ නගරය කේන්ද්‍ර කරගෙන. කොළඹ වෙසක්. මේක නිසාම අපිට මතකයි අපි පුංචි කාලේ තිබුණ වෙනම බස් සේවයක් ළඟම ලංකා ගමනාගමන මණ්ඩලයෙන් තොරණ සේවය කියලා. තට්ටු දෙකේ බස්. ඒකේ අර බෝඩ් එකත් හරි ලස්සන නිකන් පාට පාට බෝඩ් එකක් දාලා තිබෙන තොරණ සේවය. වර්ණවත් බෝඩ් එකක්. ඒතකොට මේක හැන්දෑවේ 7ට විතර පටන් ගන්නවා බස් ගණනාවක්. අපිට ඒ ආරම්භ කරන ස්ථාන ගණනාවක් තියෙනවා. ඒ වලින් ගොඩ වෙන්න පුළුවන්. කොළඹ තියෙන හැම ප්‍රධාන තොරණක් ළඟින්ම මේ බස් එක යනවා. ඒ තොරණ ඉස්සරහා බස් එක විනාඩි 10ක් විතර නවත්තලා තියෙනවා. ඉතින් මේක සුන්දර අත්දැකීමක්. ඒ විතරක් නෙවෙයි එතකොට තිබුණේ එයා සිලෝන් ආයතනේ ලංකාවේ ගුවන් සේවය. ඒ ගුවන් සේවය වෙසක් දවසට සහ වෙසක් දවසට පස්සෙන්දා කොළඹ නගරයේ ඉහළ සංචාරයක් සඳහා විශේෂ ගුවන් යානයක් යොදලා තිබුණා. එතකොට ඒක පොඩි කාලෙක මම හිතන්නේ පැය භාගයක පමණ කාලෙක ගුවන් ගමනක් රුපියල් මට මතක විදිහට රුපියල් 100ක් නැත්තම් රුපියල් 50ක් ඒකේ ප්‍රවේශ පත්‍රය උඩුගුවනින් උඩින් ගිහිල්ලා මේ වෙසක් නරඹන්න වෙසක් සැරසිල්ල නරඹන්න. ඉතින් මේක නිසා මේ වෙසක් කොළඹ වෙසක් ලංකාවේම ආකර්ෂණීය අංගයක් බවට පත් වෙලා තිබුණු බවට මම මේ සාක්ෂි දෙකක් කිව්වේ. මේ නිසාම ගුවන් විදුලිය ඒ කාලේ තිබුණ එකම ජනමාධ්‍ය විදුලි ජනමාධ්‍ය ගුවන් විදුලිය කොළඹ වෙසක් පිළිබඳව විශේෂ වැඩසටහනක් සම්පාදනය කරනවා. මේ වැඩසටහන කරන්නේ මෙහෙමයි. වෙසක් දවසට කලින් දවසේ හැන්දෑවේ රාත්‍රියේ කොළඹ තියෙන ප්‍රධාන මේ වෙසක් සැරසිලි තොරන් දන්සැල් නාට්‍ය ආදී තියෙන ස්ථානවලට ගිහිල්ලා ඒ තොරන් පිළිබඳව ඒ දන්සැල් පිළිබඳව එතකොට ඒ නාට්‍ය පිළිබඳව තොරතුරු පටිගත කරගන්නවා. ඒ නාට්‍යවල පොඩි කොටසක් තොරණේ පොඩි කොටසක් තොරණ සංවිධායකයන් සමග කරන කෙටි සාකච්ඡාවක් ඒ සියලු දේවල් එක්රැස් කරගෙන ඇවිල්ලා පස්සෙන්දා පාන්දර ඉඳලම මේක සංස්කරණය කරලා හැන්දෑවේ 4ට 5ට පමණ මේක විකාශය කරනවා. එතකොට ඒක අහලා එදා වෙසක් බලන්න යන අයට පොඩි සැලැස්මක් හදාගන්න පුළුවන් අපි කොළඹ වෙසක් බලන්න යන්න ඕනේ මොන ආකාරයටද කියලා.
ඉතින් මේ වැඩසටහන වගේම වැඩසටහන පටිගත කිරීමත් හරිම සුන්දරයි. ඉතින් මේවත් අර මම කලින් කිව්වා වගේ මම කියන දේවල් හොඳින් අහන්න අහලා තේරුම් ගන්න විදිය හිතාගන්න. ඔබ කසාද බැඳට පස්සේ ඔබේම ලෝකයක් නිගොඩනගා ගන්න හදන්නේ. Saman for you. ඔබට ආදරේ සමග රසගුණ පිරිනමන නාලිකාව. ඔයා කොනිත්තන් නැහැ ඔයාගේ හැටි. ඔයා දන්නවනේ මේ රිදෙන්නේ නැතුන් ඔපරේෂන් කරා. මාධ්‍යවේදී එක්කද රිදෙන්නේ නැතුන් ඔපරේෂන් කරන දොස්තර කෙනෙක් තමයි සමන් අතවුදී. මම ඔබේ කටහඬට ගොඩාක් ආදරේ කරපු කෙනෙක්. දැන් අද මේ කතා බහ කරන අතරතුරෙත් මේ සියලුම මේ තාක්ෂණික කටයුතු ගැන මේ වග බලාගන්නේ ඔබතුමා. पूजनीय स्थान आशीर्वाद प्रार्थना करण आकार मगे तनु निर्माण कर मगे हिति निरायास मे संगीत खंड आनंद राज करुणा सभा මෝ මරණටම කී පින්හාමි හට පුතුවන තොට ගමුවේ අයියට තුට්ටුව පනම කරමි. මේ කවිය කිව්ව ගමන් සභාව ගල් ගැහුණා. ජීවිතේ පරිස්සම මේ අක්‍රිය දුම්පානේ ගොදුරු විදිහට නිවසේ සිටින කාන්තාවන් ලක් වෙන්න පුළුවන්. නීතිය ගැන දැනගෙන ඉන්න ඕන වගේම යම්කිසි ප්‍රශ්නයක් ආවහම ඔබට උදව් ලබා ගන්න පුළුවන් ආයතන ගැනත් ඔබ දැනුවත් වෙන්නට ඕනේ. ඉන්ද සමයි අපි ඇස්බස්ටෝසිස් කියලා පිළිකාවක් ලෝකේ නිතර අපි අහන්නේ. රසවත් ජීවිත අත්දැකීම්. සෙබා, what's my second number? ගෝඨා භය රාජපක්ෂ. ඔබේ කැමැත්ත මත තෝරා බේරා ගැනීමට ප්ලේලිස්ට් ගණනාවක්. ඒ කලාවේ යෙදෙන යම්කිසි නිර්මාණාත්මක ඉඩක් තියාගත්තේ නැත්නම් මගේ ජීවිතය ඇතුළත මට යම්කිසි අඩුවක් දැනෙනවා. සමන් ෆොයිරු. අපහා එක්වීම සඳහා subscribe කරන්න. වැඩි විස්තර ලබා ගැනීම සඳහා bell ලකුණ click කරන්න. මුලින්ම කැමති මම සත්සම්බුදුන් වගේ චරිතයට ඊළඟට ටෙලිනාට්‍යෙ ම කන්දේකද ජීවිතයට අවශ්‍ය සියල්ල එකම නාලිකාවක. සමන් ෆොයිරු. ආදරේ නාලිකාව මේ වැඩසටහන බාරව කටයුතු කළේ අපේ යුගයේදී තිලක සුධර්මනන්ද සිල්වා හෙවත් ලොකු මාස්ටර්. ලොකු මාස්ටර් සමග මේ වැඩසටහන සඳහා නඩේ ගුරුන් වශයෙන් නැත්නම් මූලිකත්වයේ අරන් කටයුතු කළ එක්කෙනෙක් අශෝක තිලකරත්න, අනික් කෙනා කුමාර රත්නායක. කුමාර රත්නායක තමයි ඒ කාලේ ආගමික වැඩසටහන් අංශය බාරව කටයුතු කළේ. ඉතින් මේ 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 අයත් සමග හේමසිරි කුලරත්න මම එතකොට කරුණාතිලක හඳුවල මහින්දාල්ගම සමහර වෙලාවට ප්‍රේමකීර් දාල්විස් එකතු වෙනවා මේ පටිගත කිරීම සඳහා සහභාගී වෙන්න. අපේ හිටියා අපේ අපේ සහායකාරී මණ්ඩලයේ ගුවන්විදුලියේ පිලැස්ස පියසේන පිලැස්ස කියලා අපේ සහෝදරේ පියසේන පිලැස්සත් සම්බන්ධ වෙනවා. ඔහු තමයි අපිට අතරමඟදී මේ ඔය අවශ්‍ය තේ හදලා දෙනේවා මේ ඒ සහය සහයට දැනි පිලස්ස. අපි ඉතින් යන ප්‍රධාන තැන් කීපයක් තියෙනවා අනිවාර්යයෙන්ම යන එකක් තමයි වලිස් නාට්‍ය. දෙහිවල වලිස් නාට්‍ය කිව්ව එක හරිම ප්‍රසිද්ධයි. මේ නාට්‍ය ඉතාම විශිෂ්ට විදිහට ඉදිරිපත් කළා. ඒ කියන්නේ ඒ සඳහා යොදාගත්තේ හොඳම හඬ නළුවන්ගේ හඬ, සංගීතය සඳහා ලංකාවේ ඉන්න දක්ෂතම සංගීතඥයන් අරගෙන ඒ පටිගත කිරීම මේ ඉතාම මේ සිනමා පටිගත කිරීම සිනමා චිත්‍රපටයක සංගීත පටිගත කිරීමක් මට්ටමට ඉතාම හොඳ චිත්‍රාගාරයක හොඳට වේදන් කරලා ඉතාම ඉහළ මට්ටමින් කරනවා. ඒ වේදිකාවත් ඒ වගේම විශිෂ්ට විදිහට නිර්මාණය කරනවා ගාලුපාර අයිනේ වලි ස්ටුඩියෝ එක ඉස්සරහා. ඒ වගේම ආලෝකකරණයත් එහෙමයි. ප්‍රමුඛතම ආලෝකකරණ ශිල්පියා වුණු ඒ කාලේ හිටපු මහින්ද ඩෑස් මහත්මයා තමයි මේකේ ආලෝකකරණය කරන්නේ. රඟපාන්නේ ආධුනික නළුලියන්. හැබැයි ඒක ඉතාම විශිෂ්ට ගණයේ වලිස් නාට්‍ය. ඉතින් අපි ওই වලිස් නාට්‍ය පිළිබඳවත් ගිහිල්ලා සාකච්ඡා කරනවා. ඒ වගේම අනිවාර්යෙන් යන තව තැනක් තමයි කැලණියේ තිබුණු සිරිපාදේ. මේ කැලණියේ සිරිපාදයක් හදනවා. ඒ කියන්නේ පොල් ගස්
උඩට නගින්න පුළුවන් වෙන්න ලී වලින් මේ අට්ටාල වගේ හදලා මේ සම්පූර්ණ සිරිපාද ගමන මේ කෙටි කරලා හදලා තිනවා. අපි ඉහිලට නගින්න ඕනේ. ඉදිකටු පාන, ගෙත්තම් පාන මේ ඒ සියලු දේවල් මහගිරි දඹ ගිහිල්ලා සිරිපාදේ වැඳලා ආපහු බහින්න පුළුවන්. ඒ ඒ විදිහටම හදලා තිනවා. මේකට මූලිකත්වය ගැන කටයුතු කරපු අය අතරින් එක්කෙනෙක් තමයි සැමුවෙල් රොඩ්රිගෝ. විනෝද සමය ඉදිරිපත් කරපු සැමුවෙල් රොඩ්රිගෝ අමාරි සයියාගේ චරිතය රඟපාපු අපේ හිතවත් චන්දන තිලකරත්නයන්ගේ පියා. ඉතින් අපි මේ සැමුවෙල් අයියා ගෙදර තමයි යන්නේ පටිගත කිරීම සඳහා. එතකොට තොටළඟ තොරණ, පිටකොටුවේ තොරණ, තව තියෙන ප්‍රධාන දන්සැල් මේ වගේ දේවල් වලට භක්ති කීපවත්වන ස්ථාන මේ සිළු තැන්වලට අපි යනවා. ඉතින් එකක් තියෙන ඔය යන යන තැන්වලින් ගුවන්විදුලි මහත්තුරුනේ ඉන්නේ. සංග්‍රහ කරනවා ඉතාම ඉහළ මට්ටමේ. පෝය ලබලත් නැති නිසා මේ සංග්‍රහය ඉතින් ඉතා කියන්නේ මේ මේ කියලා වැඩක් නැහැ ඒ සංග්‍රහය. ඉතින් මට මතකයි එක වෙලාවක අපි දැන් මේ වැඩසටහන කරගෙන 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 යද්දි මහ රෑ වෙනවා තැන් තැන් වලට යද්දි එක වෙලාවක අපි මේ පිටකොටුවේ බෝගහ ළඟ තියෙන තොරණ පිළිබඳව පටිගත කිරීමට ගිහිල්ලා ඉතින් එතනත් ඔවුන් සංග්‍රහයක් කරලා ඒ සංග්‍රහය භුක්ති විඳින ගමන් අපේ මිත්‍රයේ මේ ලොකු මාස්ටර්වත් තිලක් සුධර්මන සිල් ලොකුව හා ඔයා ඉන්ටුවේ කරන්න ඔයා ඉන්ටුවේ කරන්න දැන් මේ ඉන්ටුවේ කරන්න බාර දුන්න පුද්ගලයා සංග්‍රහයෙන් තෘප්තිමත් වෙලා නිකන් උපරිමයට ඔන්න මෙන්න හිටපු කෙනෙක් ඔහු දැන් මයික්‍රෝෆෝනේ අල්ලලා ප්‍රශ්නයක් අහනවා අර තොරණේ සංවිධායකයාගෙන් මොකද පොලි කැතොලික ආත්මවාදි බොකද මොකද්ද මහත්තයා ඇහුවේ මේ පොලි විස්කෝක කොතවස් මොකද්ද අපිටින් පිටිපස්සේ ඉඳලා කිව්වා ඔයා අහන්නේ මේ තොරණෙන් විස්තර කරන කතා වස්තුව මොකද්ද ඒ වගේ සිද්ධිත් වුණා. එක සැරයක් අපි ගියා මේ වැලිකඩ බන්තනාගාරේ සිරකරුවන් විසින් නිර්මාණය කරලා තිබුණු වෙසක් සැරසිරි ගැන පටිගත කිරීමක් කරන්නේ සඳර අවසර අරන් තිබුණේ. නමුත් අපි එනවා කිව්වේ රාත්‍රී 11ට විතර. නමුත් අපි අනකොට පාන්දර 2 විතර වුණා. මොකද පටිගත කිරීම සහ සංග්‍රහ භුක්ති විඳීම නිසා. ඔය කාලේම තමයි වැලිකඩ බන්ධනාගාරයේ ඉස්සරහා කැම්බල් පිටියේ රත්මලානි පහන් කූඩුව තිබුණේ මේ පහන් කූඩු සම්ප්‍රදායත් එතකොට ලංකාවට ඇවිල්ලා තිබුණා අශෝකාරාමේ කොළඹ අශෝකාරාමේ පහන් කූඩුව ප්‍රසිද්ධ වෙලා තිබුණා ඊට පස්සේ රත්මලානි පහන් කූඩුව ඊට පස්සේ මේ රත්මලානි පහන් කූඩුව ඒ නමින්ම කැම්බල් පිටියට අරන් ආවා දැන් කැම්බල් පිටියේ රත්මලානි පහන් කූඩුව පිළිබඳ පටිගත කිරීම කරන්න කලින් අපි ගියා හිරගෙදරට. ගියපුවාම අර අපි එනමයි කිව්ව වෙලාව පරක් වෙලා නිසා එතන හිටපු ඒ නිලධාරියා දැන් එයාගේ රොස්ටර් එකේ ඩියුටි වෙලාව ඉවරයි. රාජකාරී සේවා මුරිය ඉවර වෙලා අලුත් නිලධාරියෙක් හිටියා. ඔහුට උපදෙස් ලැබිලා තිබුණේ පටිගත කිරීමකට කට්ටිය එනවා කියලා. ඒක නිසා ඔහු කිව්වා අනේ මට ඒකට අවසරයක් දෙන්න අමාරුයි. නමුත් ඔබතුමලා යන්න මේ මෙතන එහා පැත්තේ තමයි ගෙදර ඉන්නේ බන්ධනාගාර අධිකාරීතුමා. එතුමාගෙන් අවසර ගන්න පුළුවන්. එතකොට අපේ ලොකු මාස්ටර් ඇහුවා සුදත්මන් සිල්ව මහත්තයා මේ දැන් මේ වෙලාවේ පාන්දර 2යි අපි ගිහිල්ලා මේ කරදර කරන එක හොඳද කියලා. නෑ නෑ කමන්නේ කමන්නේ මහත්තයා හොඳ මහත්තයෙක් ගිහිල්ලා අහන්න කියලා. ඊට පස්සේ අපි ගියා ඒ ගෙදරට. ගිහිල්ලා ඒ කාලේ මේ ආරක්ෂක විධි විධාන මුකුත් නෑ. කෙලින්ම ඇතුළට වාහනේ අපි වෑන් එක පාර අයිනේ නවත්තලා ඇවිදගෙන ගිහිල්ලා ගෙදර දැන් ස්තූපුවේ අර පෝටිකෝ එකේ ලයිට් එකක් පත්තු වෙනවා. එතන දොර තිබුණා. දොරට දැන් ඩොක් 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 කියලා ගහනවා සුධර්ම ලොකු මාස්ටර් ඩොක් 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 කියලා ගහනවා දොරට. ගහනකොට ටිකකින් ගේ ඇතුලේ ලයිට් එකක් පත්තු වුණා. ලයිට් එකක් පත්තු වුණාම දොර ඇරුණා. අර බන්ධනාගාර අධිකාරීතුමා නිකක් අවුල් වූ පෙනුමෙන් යුතුව ආවා. ආපුවාම මේ අපේ ලොකු මාස්ටර් අධ්‍යක්ෂ බැඳගෙන අහනවා අපි රාජකාරියකට පැමිණීම නිසා ඔබ කරමින් සිටි දේවකාරියට බාධාවක් සිද්ධ වුණාද? බන්ධනාගාර අධිකාරීතුමා ටිකක් වෙලා බලාගෙන හිටියා. ඊට පස්සේ බඩ අල්ලන් හිනා වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ ඔහු කිව්වා මිස්ටර් දේවකාරිය not yet started. දේවකාරිය තාම පටන් ගත්තේ නැහැ. ඔහු හිනා වෙලා එහෙම කියලා අපිට අවසර දීලා කිව්වා මේ ඒක ඉවරලා අපේ ගෙදර එන්න මං කෝපි ටිකක් හදලා තියන්න කියලා. ඊට පස්සේ ඔහු අපිත් එක්ක කොච්චර මිත්‍ර වුණාද කිව්වොත් කෝපි වලට අමතරව පාන්දර 2:00 තුනට විතර තවත් සංග්‍රහ කීපයකුත් ඔහු සංවිධානය කරලා තිබුණා. මේ මහා පාන්දර වුණාට
මොකද අර දේවකාරියේ වචනේ ඔහුගේ බොක්කටම වැදුණු නිසා ඉතින් නුන් ඔය වගේ සුන්දර අධ්‍යක්ෂීම් ගණනාවක් මේ 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 ගුවන්විදුලියේ මේ කොළඹ වටා වෙසක් තොරතුරු ගෙනීමේ වැඩසටහන පිටිපස්සේ තියෙනවා ඒවා ඉතින් මේ මේ වගේ එක වැඩසටහනකට ගොනු කරලා හිර කරලා කියන්න පුළුවන් දේවල් නෙවෙයි ඒවා බොහෝ කතන්දර තියෙනවා සමහර ඒවා කියන්න බැරි තරම් ලස්සන කතන්දර මේ තරම් වල දැන් අපි වර්තමානයේ නම් බොහෝ විට මේ කතාවල් පටිගත කරලා තමයි තියෙන්නේ ඒ කාලෙත් ප්‍රධාන තරම් වල මේ පටිගත කිරීම කළා දැන් ඒ වලට යොදාගත්ත ඉතාම ප්‍රකට ප්‍රවීණ වෘත්තීය ශිල්පීන් ගීත ගායනා කළේ ජෝතිපාල ලතා වල්පොල සිසිර සේනාරත්න නාරද දිසාසේකර අමරදේව මේ වගේ විශිෂ්ට ශිල්පීන් ශිල්පිනියන් මේ මේ තරම් සඳහා යොදාගත්තා එතකොට ඒවා ඒවහි පිටපත් ලිවීම සඳහා ආනන්ද සිරිසේන සිසිරි විජේසේකර වික්ටර් මිගල් වගේ ඒ කාලේ හිටපු ධර්මශ්‍රී මුණසිංහ වගේ විශිෂ්ට පිටපත් රචකයන් යොදාගත්තා හඬ කැවීම සඳහා ඒ කාලේ ගුවන්විදුලියේ හිටපු ඉතාම ඉහළ මට්ටමේ ප්‍රවීණ වෘත්තීය ශිල්පීන් යොදාගත්තා ඉතින් මේවල මේ නිෂ්පාදන මට්ටමත් ඒ තොරණේ තියෙන මේ මේ චිත්‍ර සහ විදුලි ආලෝක නිර්මාණය වගේ දේවලුත් ඉතා ඉහළ මට්ටමක පැවතුණා. ඊට කලින් යුගයේ තරම් වල මේ 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 ඔහොම පටිගත කිරීම තිබුණේ නැහැ. එහෙම කාලෙකුත් තිබුණා. ඒ කාලේ එක්ක කවියෙක් එක්ක විරුදු ගායකයෙක් තමයි මේ තොරණ ළඟ ඉඳගෙන ඉඳලා විස්තර කරන්නේ පළවෙනි මාලෙන් පේන්නේ මේකයි කියලා ඔහු රබානක ගහ ඒක කවියකින් හෝ විරිදුවකින් විස්තර කරනවා. ඉතින් එලි වෙනකම් මේ විස්තරේ කරන්න ඕනේ. ඒ අතරතුර තොරණට ආධාරයක් කවුරු හරි ගෙනලා දුන්නාම ඒ ආධාරය දුන්න පුද්ගලයා පිළිබඳවත් සඳහන් කරලා කවියෙන් නැත්නම් විරිදුවෙන් පින්දීම මේ නිර්මාණ ශිල්පියාට පැවිරලා තියෙනවා. මේක ඉතින් ඉතාම බාහිර දුර කාර්යයක්. ඉතින් මේ නිර්මාණ ශිල්පියාත් ඉතින් එලි වෙනකම් තමන් ගේ වෙහස ශ්‍රමය නිර්මාණ ශක්තිය වැය කරමින් සමහර වෙලාවට ඒ වැයවන ශක්තිය යලි ලබා ගැනීම සඳහා විවිධාකාර වූ උපක්‍රම අනුගමනය කරමින් මේ වැඩේ ඉස්සරහට ගෙනියනවා. ඔහොම ඉන්න දවසක එක තොරණක කවියෙකුට මේ තොරණ බලන් ආපු මුදලාලි කෙනෙක් විශාල අභියෝගයක් එල්ල කළා. මොකද්ද අභියෝගය? ඔහු කිව්වා පුළුවන් නම් කවියක් කියපන් අගට අයන්න යොදලා මම රුපියල් 100ක් දෙනවා මම මේ කියන කාලේ රුපියල් 100 කියන්නේ අද ගත්තොත් රුපියල් ලක්ෂයක් විතර වටිනාකමක් තියෙන මුදලක් කවියා තිගැස්සුණා සාමාන්‍යයෙන් කවියක මේ අහ කියලා ඉවර කරන්න පුළුවන් කමක් නැහැ මේ අයන්නේ ඉවර කරන්න ඕනේ කවිය. ඒක මාර අභියෝගයක්. අසීරු අභියෝගයක්. හැබැයි මේක අතාරින්නවත් බෑ. රුපියල් 100ක්. පොඩි ගාණක් නෙවෙයි. ඔය අතරේ තොරණ විස්තර කියන්නත් ඕනේ තව 725 710 705 750 රුපියල් ආධාර දෙන අය ගැන කවි කියන්නත් ඕනේ. හැබැයි මේ කවිය කියන්නත් උන මුදලාලිත් දැන් බලාගෙන ඉන්නවා. ඉතින් කො මුදලාලි මට පොඩි වෙලාවක් දෙන්න මම කොහොම හරි කරනවා කියලා කවිය කිව්වා. කියලා කවිය ටික වෙලාවක් කල්පනා කරලා ඕනි පොතේ මුල්ම අකුර පටන් ගන්නෙ ආ ගෙදර බුදුන් අම්මා හින්දා මෙන්න වැඳා මුදලාලිගේ අභියෝගය පිළිගත්තා ඔන්න ඉතින් කවි කිව්වා අගට යොදලා ඔන්න ඉතින් කවි කිව්වා අගට යොදලා මුදලාලි ඉතාම සන්තෝෂ වෙලා රුපියල් 100ක් නෙවෙයි 150ක්ම කවියට දුන්නා. ඔය වගේ තව කවියක් අපිට මතකයි. ඒ කවිය අත්දැකීම විඳි මමත්
අපේ ගීත රචක කුමාරදාස සපුතන්ත්‍රිත් උඩහාමුල්ලේ කූඩුවක් උඩහාමුල්ලේ කූඩුවක් තිබුණා වෙසක් එකට කූඩුව ළඟ අපි ඉඳද්දි එතනත් කවියෙක් ඉඳගෙන කවි කියනවා ඉතින් කවි කියනකොට එක එක්කෙනා ඇවිල්ලා සල්ලි දෙනවා කවියා කවි කියනවා මිරිහාන පොලිසිය සේවය කරන ඇක්මන් පෙරේරා මහතා රුපියලකින් ආධාර කළා ඇක්මන් පෙරේරා මහතා පොලිසියේ දුන්නා රුපියලක් ඇවිදින් හදිසියේ මේ මහා පිනකී නොම්බර එක කැලෑසියේ ඊට පස්සේ පොඩි නිශ්ශබ්දතාවයක් මොකද ඊළඟට තියෙන්නේ ප්‍රාර්ථනාව කියන්නේ දැන් ඔක්කොම කිව්වා රුපියලක් දුන්න පොලිසිය ඉන්නේ ඔක්කොම කිව්වා නම්බර එකේ මේ 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 පින්කමක් ප්‍රාර්ථනාව ටික වෙලාවක් කවිය හිර වුණා හැබැයි ටක් ගාලා ප්‍රාර්ථනාව හදාගත්තා ඉපදෙනු මැනවි ඔබ සුරලොව පොලිසියේ කවි අහගෙන හිටපු සපුතන්ත්‍ර හේවත් අපේ මිත්‍ර සපුවමට කියනවා පෞමචම් මුමිරිහාන පොලිසියෙත් කොස්තාපල් දැන් තීය ලෝකෙ ගිහිල්ලත් මේ මිනිස්සයා කොස්තාපල් තව වෙසක් සැනකෙලි අවස්ථාවක පාමංගඩ පාලම ළඟ ඒ ඇල පාදක කරගෙන නේරංජනා ගංගා තරණය සහ මේ සිදුහත් චරිතයේ යම් යම් අවස්ථා යාන්ත්‍රිකව නිර්මාණය කරපු අවස්ථාවක් තිබුණා. ඉතින් ඒකත් හරිම සුන්දරයි මේ විවිධ දේවල් එක තැනකටක් ගාලා මේ පේනවා ලයිට් එකක් දාපුවම ගහ උඩ පලක් බැඳගෙන ඉන්නවා සිදුහත් කුමාරයා තව තැනක තව එකක් ඕකේ මේ උපරිම තැනට එන්නේ අර ඇල තමයි නිරංජනා ගංගාව විදිහට පෙන්වන්නේ ඒක එක කෙලවරක ඉඳලා අනික් කෙලවරට කන්තක අසු පිටින් සිද්ධාර්ථ කුමාරයා ගඟ තරණය කරනවා ඒක මෙහෙම කම්බියක ආධාරයෙන් ලස්සන අසලකු අස්වැයක් නිර්මාණය කරලා ලයිට් දාලා සිද්ධාර්ථ කුමාරයා උඩ ඉඳගෙන ඉන්නවා මේක විදුලි බිබුළු වලින් සැරසුණු මේක මෙහෙම එනවා ගඟ තරණය කරනවා ගඟ තරණය කරනවා. ඉතින් එක වෙලාවක මේක මේ ප්‍රදර්ශනයේ වෙකමින් ඉන්න වෙලාවක අස්සයා මෙහෙමයිලා ගඟ මැදදි හිටි තැන නැවතුණා. දැන් ලයිට් පත්තු වෙනවා ඔක්කොම වෙනවා ගඟ උඩ අස්සයා නැවතලා ඉන්නවා සිද්ධාර්ථ කුමාරයා අස්සයා උඩ ඉන්නවා. දැන් එහෙ අපිට ඇහෙනවා සද්දයක් මල්ල කෙලියයි පුලිය පැන්නා නේද පුලිය පැන්නා නේද කියලා ඒ සංවිධායකෝ කෑ ගහනවා ඇහෙනවා. නමුත් නිවේදකයා අර කවියා මේ විස්තර කරන පුද්ගලයා ඔහු තැනට සුදුසු විදිහට නිවේදනය කළා. ඔව් පින්වත්නි සිද්ධාර්ථ කුමාරයා කන්තක අසු පිටින් නේරංජනාව තරණය කරද්දී හිටි ගමන් අහසේ පලක් බැඳ භාවනා කරන්න පටන් ගත්තා. ඉතින් එහෙමනම් අර මම කලින්ම කිව්ව කාරණේ සහ කලින්ම කිව්ව කවිය මමය මගේ පයය යනු සිනාවකි නෑනා කීය ඒ බව සිහි කරන් සකි. මේ කවිය බෞද්ධ සංගරාවක් සඳහා ආනන්ද රාජකරුණා නම් වූ විශිෂ්ට කවියා නිර්මාණය කළ කවියක්. මේවට කියන්නේ දහම් ගැට කියලා. මමය මගේ පයය යනු සිනහවකි නෑනා කීය ඒ බව සිහි කරන් සකි. මම මගේ පයය මගේ ශරීරය යනු සිනහවකි හාස්‍යයකි වැඩකට නැති දෙයකි බැහැර කළ යුතු දෙයකි. නෑනා කීය නෑනා නෑනා ඥාන නායක දේශනා කරා. ඥාන නායකයා දේශනා කරා ඒ බව සිහි කරන්න යාළුවනේ සිහි කරන්න සකි.
ගොනා මරා රා උණු කර දෙහි මිරිකි ගොනා මරා මෝහය මර්ධනය කරලා රා උණු කර රාගය පැත්තකට දාලා දෙහි මිරිකා දේශය මැඩපවත්වා බහිතගේ අඹුට මා නටනා බලිද සකි බහිතගේ භාග්‍යවතුන් වූ ත්‍රිලෝක නාතයන් වහන්සේගේ අඹුට ඔහු ඒ නායකයන්න් වහන්සේ විසින් අඹවන ලද පිළිකෙව් කරන ලද ප්‍රතික්ෂේප කරන ලද පළවා හරින ලද මා නටනා මහා විනාශයන් වන මේ දේවල් මොනවද මෝහය ద్వේෂය රාගය මමත්වය මේ දේවල් මේ බලවත් දේවල් බලිද බලවත්ද යන කියන දේවල් මේවා ප්‍රතික්ෂේප කරන්න ඉගෙන ගන්න. එහෙම තමයි ආනන්ද රාජ කරුණා මේ කවියෙන් අපිට කියලා දුන්නේ. ඒක නිසා අහන දේ, දකින දේ, බලන දේ එක පාටම සත්‍යයි කියලා හිතන්න එපා. ඒ ඇතුලේ තියෙන දේ දකින්න උත්සාහ කරන්න. ඒ ඇතුලේ තියෙන දේ තේරුම් ගන්න උත්සාහ කරන්න. ඒ ඇතුලේ තියෙන දේ අවබෝධ කරගන්න උත්සාහ කරන්න. ඒකයි බුදුන් වහන්සේ කාලාම සූත්‍රයේදී කිව්වේ මම කිව්වත් පිළිගන්න එපා. පොතක තිබුණත් පිළිගන්න එපා. පරම්පරාවෙන් ආවා කියලාත් පිළිගන්න එපා. තමන් ඒ ගැන හොයලා බලලා කරුණු විමර්ශනය කරලා තමන්ට සත්‍යයි කියලා වැටහුනොත් විතරක් ඒක පිළිගන්න. ඒක නිසා මම මේ වැඩසටහන පුරා කිව්ව දේවලුත් එහෙමම පිළිගන්න එපා. මෙතෙක් නොවිඳි YouTube රසයක් සඳහා වැඩසටහන් පහසුවෙන් තෝරා බේරා ගැනීමට subscribe කරන්න. වැඩසටහන් විස්තර ලබා ගැනීම සඳහා bell ලකුණ click කරන්න. Someone for you, යුගයේ නාලිකාව.